අයිබවන් සුබ උදෑසනක්. දවසේ ප්‍රථම ප්‍රවෘත්ති විකාශය තුළින් ඔබ හමුවන මම මදුකා සමරකෝන්. මුලින්ම අවධානය යොමු කරමු ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. වත්මන් රජය බලයට ගෙනීමට කැප වූ පුද්ගලින්ගේ සුභසිද්ධිය වෙනුවෙන් රජය කටයුතු කළ යුතුයි. මහා සංඝරත්නය කියයි. ප්‍රථම වරට රැස්වෙන ව්‍යවස්ථාදායක සභාවට විපක්ෂ නායක සජිත් එයිද. හිටපු ජනපති මෛත්‍රී නිදහස් පක්ෂ සංවිධායකවරු කොළඹට කැඳවයි. වත්මන් රජය බලයට පත් කිරීමට කැප වූ පුද්ගලින්ගේ සුබ සිද්ධිය වෙනුවෙන් කටයුතු කිරීම රජයේ වගකීමක් බව බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළා. අද රට ගෙනියන්න බැරි තත්ත්වයකට ආර්ථිකය වැටිලා තිබෙන්නේ. සියලුම ධනිය මං හිතනවා සූරා කාලා අද ලිම්පතරක් බවට පත් වෙලා තියෙන භාණ්ඩාගාරයක්. ආණ්ඩුව පත් කරගත්ත වගේම තමයි මේ ආණ්ඩුව තුළින් ජනතාවට කිසියම් කරදරකාරී තත්ත්වයක් උදා වුණොත් අපට සිද්ධ වෙනවා ඒ පැත්තත් බලන්න ජනතාව වෙනුවෙන්. ඒ නිසා අපි රටේ රාජනායක ගෝඨාභය රාජපක්ෂමාට කියනවා ඔබට උපදෙස් දෙන ඇතැම්ගේ ක්‍රියාදාමයන් අපට අනුමත කරන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා හොඳ උපදේශක මණ්ඩලයක් පත් කරගෙන පසුගිය වකවානුව තුළ මේ ජයග්‍රහණය සඳහා මහා සංඝරත්නය කැප වුණා. අනිකුත් උදේ හැම කෙනෙක් මේකට කැප වුණා. ඒ කැප වෙච්ච මිනිස්සු අමතක කරලා දාන්න නැතුව අමුතුවෙන් මතු වෙච්ච දැන් ඔබ වහගෙන ඉන්න එක්රුස්තලා ඉන්න ඒ ජනතාවගෙන් පොඩ්ඩක් ඈත් වෙලා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා බඩේට පත් කරන්නට අප කැප වෙච්ච මිනිස්සු අමතක කරන්නේ නැතුව ඒ මිනිසුන්ගේ සුභසිද්ධිය පිණිස යමක් කරන්න කියන එකත් අපි ඉල්ලීමක් කරනවා. හැම පැත්තෙම දූෂණේ නාස්තිය තියෙන ඒවා නැති කරලා දාන්න ඕන. දැනුම තියෙන බුද්ධිය තියෙන කාණ්ඩායමක් පත් කරලා ඒ තියෙන හැම දොරක්ම වහලා දාන්න ඕන මේ නාස්තිය දූෂණේ. එහෙම කළොත් අපේ ඉදිරියට රට ගෙනියන්න පුළුවන්. බලයට පත් කළා වගේම ආරක්ෂා කරන්නටත් ඕන. රජයක් ඇත්තටම ඇත්තේ නැහැ තාම. රජයක් නියමිත රාජ්‍ය බලයක් රජයක් බිහිවෙන්න මහමැතිවරණය එන්න ඕන. ඒ මහමැතිවරණයෙන් පස්සේ බිහිවෙන ඇමති මණ්ඩලය රජය තමයි මේ රටේ බලාපොරොත්තු තියන්න පුළුවන්කම තියෙන්නේ. දැන් මේ සංක්‍රාන්තික කාලයක් මේ සංක්‍රාන්තික කාල සීමාව තුළදී අපි දකිනවා මහා සංඝයා වහන්සේට ගරහපු හිර කරපු එවාගෙම රණවිරුවන් නොතකා හැරපු අය දැන් බෞද්ධකම ගැන කතා කරනවා. බෞද්ධයන් වෙන්න දඟලන බව පේනවා. දැන් ඔය එක්කෙනෙක් දෙන්නෙක්ගේ නම් ඉදිරියට දාලා ඒගොල්ල අපි නෙවෙයි මෙන්න මේගොල්ල තමයි මේක කරේ කියලා පැත්තකට ගිහිල්ලා අර පරණ සෙල්ලමම තමයි මේ කරන්න යන්නේ. සිංහල බලය අපේ ජාතිකත්වයේ ඉදිරිපත් වෙලා තමයි මේ පෙරළිය සිද්ධ කළේ. ඉතින් අපි මේක ආරක්ෂා කරගන්න ඕන. ගෝඨාභය රාජපක්ෂ මහත්මයා වැනි කාටවත් කුලියට ගන්න පුළුවන් කමක් නැති නවන්න බැරි මෙවඳු නායකයෙක් අපේ රටේ පහළවීම අපි අපේක්ෂා කරපු කාරණය. පක්ෂයේ නායකත්වය පරිණත දේශපාලනඥයෙකු විසින් මෙහෙයවිය යුතු බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසනවා. සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළා. අපේ විච්ච අඩුපාඩුකම් තියා අපිට බලන්න තිබෙනවා පක්ෂයක් හැටියට. ඒ වගේ මේ අඩුපාඩුකම් මග අරගෙන කොහොමද ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයට මුහුණ දෙන්නේ? එතකොට අපි පොදු සංධානයක් සඳහා ක්‍රියා කරමින් ඉන්න පක්ෂයක් හැටියට සියලු දේශපාලන පක්ෂවලට අපේ පක්ෂයෙන් ආරාධනා කරනවා විවෘත මනසකින් යුතුව සියලු දෙනාට එකට එකතු වෙලා මේ මැතිවරණය සඳහා තරඟ කිරීමට සුදුසුයි කියලා. ඒ අනුව සියලු දේශපාලන පක්ෂත් සියලු සංවිධානත් එක තැනකට ගෙනල්ලා එකම සලකුණක් යටතේ මුළු රටම ශ්‍රී ලාංකික අනන්‍යතාවය මුල් කරගත් දේශපාලන පක්ෂයක් හැටියට මේ සටන මේ වීම සඳහා කටයුතු කළ යුතුව තිබේ. මෛත්‍රී පාක්ෂික නායකත්වය කියන්නේ පරිණත වෙනත් විෂයක්. ඒ ගැන අපේ සියලු දෙනා කල්පනාවෙන් ක්‍රියා කළ යුතු තිබෙනවා. නායකත්වය බලය ඇල්ලීමක් කරුණු දෙකක් පැහැදිලිවම තියනවා. දැන් මම ගත්තා සජිත් පැත්තකට දාන්න අපි ගත්තා දේශපාලනේ අවුරුදු 2ක් 25ක් තාම හිටියා. පක්ෂක නායකත්වය කියන්නේ ඒක ට්‍රැඩිෂන් එකක්. ඒක ආරක්ෂා කිරීම නිෂ්පාදක කාරණයක් නෙමෙයි. අපි විපක්ෂ නායක හැටියට සජිත් ප්‍රේමදාස මහත්මයා දැන් නම් කළා තිබෙනවා. එතකොට විපක්ෂ නායකය හැටියට පාර්ලිමේන්තුවේ එතුමා ඉන්නවා නම් එතුමා අග්‍රාමාත්‍ය අපේක්ෂකයා හැටියට ඉදිරිපත් වී තිබෙනවා. එතුමා අග්‍රාමාත්‍ය අපේක්ෂකයා හැටියට ඉදිරිපත් වීමේදී
මහිතන අනිත් සියලු දේශපාලන පක්ෂවල එකඟතාවය සහ අනිත් සිවිල් සංවිධාන සියලු දෙනාගේ එකඟතාවය මත පාර්ලිමේන්තු මැතිවරණයේ මෙහෙවීමට හැකි වුණොත් අන්න අපිට 113 ඉක්මවල ජයග්‍රහණය සඳහා ගමන් කරන්න පුළුවන්. MCC ගිවිසුමේ 70%ක් හොඳ කරුණු රටට ඇවිල්ලා කියන්නේ. ඒ වගේම ඉතුරු 30% නරක මොනවද කියන එකත් රටට කියන්නේ. එතකොට ඇමරිකාවෙන් එක පාට MCC ගිවිසුම හොඳ වුණේ කොහොමද කියන කාරණේ කියන්නේ. මේක බොහොම සරලයි. නෑ මීට වඩා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ව දැනුවත් කිරීමක් සිදු වුණා නම් සුබදායි කියලා මම විශ්වාස කරනවා. ගෙනාපු කාලය සහ ඒ අවස්ථාව පිළිබඳව මටත් යම්කිසි වෙනත් මතයක් තිබෙනවා. මනුෂ්‍ය ජීවිතයක් උදුරා ගැනීමට හෝ පාගා දැමීමට කිසිදු බලවේගයකට ඉඩ නොතැබිය යුතු බව කොළඹ අගරදුගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා. කාදිනල් හිමිපාණන් මේ බව ප්‍රකාශ කළේ කොළඹදී පැවති උත්සවයකට එක් වෙමින්. ශ්‍රී ලංකා යුද හමුදාව වාර්ෂිකව පවත්වන නත්තල් කැරොල් ගීත ගායනය කොළඹ නෙළුම්පොකුණ රඟහලේදී පැවැත්වුණා. ඒ කොළඹ අගරදුගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන්. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේම උපත ගැනයි අපි නත්තලේදී සිහි කරන්නේ. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත ගැන කතා කරද්දී සෑම දරුවෙකුගේම උපත වෙත අපේ මනස ඇදී යා යුතුයි. මෙලොව බිහිවන හැම දරුවෙක්ම වටිනා මැවිල්ලක්. අද අපි ජීවත් වෙන ලෝකය තුල නොයෙකුත් තර්ජනවලට ප්‍රශ්නවලට මැදි වෙලා තමයි අපේ දරුවෝ උඟක් දෙනෙක් ජීවත් වෙන්නේ. ගණන් කරන්නටත් බැරි තරමේ දරුවන් ප්‍රමාණයක් දෙමව්පියන් විසින් ප්‍රතික්ෂේප කරනු ලබනවා. නත්තල කියලා කියන්නේ දරුවන්ගේ මංගල්‍යය. මේ අවුරුද්දේ පාස්කු ඉරිදා අපේ මිනිසුන්ගේ ජීවිත සෑහෙන ප්‍රමාණයක් අපරාධේ නැති වී ගියා. ඒ නොමග ගිය පිරිසකගේ හිතුවක්කාර වැඩ කටයුත්තක් නිසා ලෝකයේ තුල සාමය ඇති කිරීමට, සාමය ආරක්ෂා කරන්නට, මනුෂ්‍ය ජීවිතේ රැකගන්නට, මනුෂ්‍යයාගේ ගෞරවය උත්තරීතරත්වයේ ආරක්ෂා කරන්නට අපි බැඳිලා ඉන්නවා. මනුෂ්‍යයාගේ ආත්මාර්ථකාමීත්වයට ගොදුරු වෙච්ච කට්ටියක් අපේ මිනිස්යන්ගේ ජීවිත උදුරා ගත්තා. ඒ අතර වැඩිහිටියෝ පමණක් නෙමෙයි කුඩා දරුවන්ද බොහෝ ප්‍රමාණයක් ප්‍රහාරවලින් මිය ගියා. ජීවිතය උදුරා ගැනීමට, ජීවිතේ නැති කිරීමට, මනුෂ්‍ය වර්ගයා පාගා දමන්නට කිසිම බලවේගයකට අපි ඊට නොදී යුතුයි. ස්වභාවික මරණය ජීවිතය කෙලවර වන තුරු හැම මිනිසෙකුගේම ජීවිතය ආරක්ෂා කරන්නට අපි කැපවෙමු. මේ තමයි නත්තලේ පණිවිඩය. මම ඔබ සැමටම ඉතාමත්ම ආශිර්වාදාත්මක, ඉතාමත්ම සතුටුදායක නත්තල් මංගල්‍යයක් නත්තලක් ප්‍රාර්ථනා කරනවා ජේසු පිහිටයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායකවරුන් සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර හමුවක් ඊයේ කොළඹ නිදහස් පක්ෂ මූලස්ථානයේදී පැවැත්වුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායකවරුන් ඩාලිපාරේ පිහිටි පක්ෂ මූලස්ථානයට කැඳවා තිබුණා. එහි සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඉදිරි මැතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සංවිධාන කටයුතු සිදු කළ යුතු ආකාරය ඇතුළු කරුණු කිහිපයක් පිළිබඳව මෙම රැස්වීමේදී සාකච්ඡා කළ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහලිකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සඳහන් කළා. දස් පුරාම පැවැත්වෙන මේ සාකච්ඡාව මේකෙදි මූලික වශයෙන්ම බලාපොරොත්තු වෙන පසුගිය ජනාධිපති වර්ණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලබා දුන් ජයග්‍රහණය සඳහා පාක්ෂිකයන් දක්වපු කටයුතු සහයෝගයට ස්තුතිවන්ත කිරීම, ඒ වගේම ඉදිරියේ පැවැත්වෙන දේශපාල මහමැතිවරණය සඳහා මූලික සංවිධාන කටයුතු කුළුළු සංධානයක් යටතේ තනන් කරන අපේ පක්ෂය අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා ඊයේ පෙරවරුවේ ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාලිගාව වෙත ගොස් දළදා සමිඳුන් වැඳ පුදා ගත්තා. විදේශ සම්බන්ධතා නිපුණතා සංවර්ධන රැකී රක්ෂා සහ කම්කරු සම්බන්ධතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සිය අමාත්‍ය දුරේ රාජකාරී ආරම්භ කිරීමෙන් අනතුරුව ප්‍රථම වරට ඓතිහාසික මහනුවර ප්‍රදේශයට පැමිණියා. ප්‍රථමයෙන් මල්වතු මහාවිහාරය වෙත ගිය අමාත්‍යවරයා එහිදී මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහනාහිමියන් බැහැදක ආශිර්වාද ලබා ගත්තා.
இந்நனத்துருவ அஸ்கிரி மகாவிகாரை வெத்தகிய அமாத்திய தினேஷ் குணவர்த்தன மகதா அஸ்கிரி மகாவிகார பார்ஷவே மகநாயக்க அதிபூஜ்ய வரக்காகுண்ட ஸ்ரீ ஞானரத்ன மகநாகிமியன் பெஹதக்கு ஆசிர்வாத லபாகத்தா. இந்நனத்துருவ ஐதிஹாசிக ஸ்ரீ தலதா மாளிகா வெத்தகிய அமாத்தியவரையா தலதா சமிதுன் வெந்தபுதா கெனிமேன் அனுத்துருவ மாத்திவேதின் யொமுக்கல பிரஷ்னகி ஹிபேகட்ட பிலித்துரு லபாதுண்ணா. தானமவெனி ஆண்டுக்ரம வெவத்தாவ சன்சோதனைய பமனாய் ஏகிய ராஜ்ய ரட்டை ஆரக்ஷாவ ரட்டை ஸ்வாதீனத்தை யுத்தே பிரகாசிக்கிறீம் சாமிய பிரகாசிக்கிறீம் ஆரக்ஷாவ மீ வகந்தி கிசிவகட்ட ஒய கீன பண்டிருவான் வலட்ட அத்தத்தியான பெரிவகி ஜாத்திய வாசனாவட்ட ஏ வெடே கரகன்ன பெருவுன நிசா மீ வகந்தி தாம தீனோ சன்சோதனின் அர்த்த நிரூபணை அதுன்னே இவகட்ட ஆண்டோ சமார வகந்தி ஹெல்வானே மகார மம பாலவேந்து ஹீட்டியானே மகார தர்க்க கருமி ஸ்வீஸ் காந்தாவுக்கு சித்திய பிரிபந்த යම් කිසි කුමන්ත්‍රණයක් තියනද රජ අපහසුතාවයටපත් කරන්නේ වැරදි දෙයක් කියමින් රටක් ආන්දෝලනයට කලබලයට හා අපහසුතාවයට රජයක්පත් කිරීම සඳහා උත්සාහයක් තිබුණු බව තම පැහැදිලි වෙනවා. කලබලයේ ප්‍රචාරකයේ උනේ ජනතාව පරාජයටපත් කර ගෙදර යවූ පිරිසයි. සත්‍ය දැන නොගෙන කතා කරන්න පුරුදු අය මේ ප්‍රකාශ කළා බලාපොරොත්තු වුණු රජයේ අපහසුතාවයට අසත්‍ය මතපත් කිරීමේ ක්‍රියාමාර්ගය සැබවින්ම තරා විදියක යටි කුමන්ත්‍රණ ස්වභාවයක් තිබෙනවා. මේ අතරේ ජාත්‍යන්තර සහයෝගීතා රාජ්‍ය මාධ්‍ය සුසිල් ප්‍රේමචන්ද් මහතාද ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාලිගාව වෙත පැමිණ දළදා සමිඳුන් වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගත්තා. ආරක්ෂක අමාත්‍යංශය දෙසකල නෑදීම් කරන නෑ දැනට ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා හැටියට චමල් රාජපක්ෂ මහත්මයා කටයුතු කරගෙන යනවා. ඒක ඉදිරි කාලය තුලදී කරાવી. මොකද සේනාධිනායක හැටියට ඉන්නෝනේ ජනාධිපතිතුමා කොහොමද? ව්‍යවස්ථාවේ හැටියට ආරක්ෂක මණ්ඩලයේ පත් වෙනවා. ඔව් ව්‍යවස්ථානුකූලව තියෙන අමාත්‍යංශ සංඛ්‍යාව අනුව ඒ කටයුතු කරાવી. අමාත්‍යංශ ගැසට් කිරීමත් එක්ක කොහොමද ඉදිරි කටයුතු ආන්නේ? අමාත්‍යංශ ගැසට් කිරීමත් එක්ක ඒ විෂයන් වෙන් වෙච්ච ආකාරය තියෙනවා. එතකොට ඊටම පහසුවයි එක එක අමාත්‍යංශ භාරව ඉන්න ඇමතිවරයාට. තමන්ගේ විෂයපති අනුව ඊළඟ පාර්ලිමේන්තුව මැතිවරණයෙන් පස්සේ ආණ්ඩුව පිහිටවන තෙක් ඒ කටයුතු කරගෙන යන්න පුළුවන්. ඉදිරි මැතිවරණයේ කිසිම ගැටලුවක් නැහැ. අපි පසුගිය ජනාධිපති මැතිවරණයේදී ලබාගත් ප්‍රතිඵලයටත් වඩා විශිෂ්ට ජයග්‍රහණයක් අපි ලබනවා. අපේ ඉලක්කය තමයි 3/2ක බලයක් ලබා ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ ආසන සංඛ්‍යාව මන්ත්‍රී ධූර සංඛ්‍යාව වැඩි කර ගැනීම. කොයි ගැටලුවක් තියෙනවද දරුවන්ට? නැහැ, ලකුණ ගැටලුවක් කරගන්න දෙයක් නැහැ. අපි ජනාධිපතිවරණයට පෙරත් ඔය පිළිබඳව විවිධ මත අදහස් ප්‍රකාශ වුණා. ඒ පිළිබඳව මැතිවරණයට පෙරාතුව යම් යම් එකඟතාවෙන් නැති කරගෙන තිබුණා. ඒ අනුව පක්ෂ නායකින් විසින් ඒ තීන්දුව අවශ්‍ය වේලාවෙදි ගනිමි. ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත්වීමත් සමග රටේ ජනතාව තුළ නව පිබිදීමක් ඇති වූ බව සියලු දෙනා පිළිගත යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත විජේමුණි සොයිස මහතා පවසනවා. වත්තල ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. මෙම අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන් අමරතුංග මහතාද එක්ව සිටියා. දැයියේ මට කතා කරලා කිව්වා එයාපෝර්ට් එකේ අර කණුවල චිත්‍ර අඳිනවා කියලා. මොනවද කරන්න පුළුවන් කියලා ඇහුවා. අනේ සර් අපිට චින්ත ටින් දෙකක් මදි දෙන්න කිව්වා. මං අද උදේම ඇරියා අපේ ඇමතිතුමනි පුතා ඇරියා ගිහිල්ලා ඒ තින්ත ටික දෙන්න. අපි මේ ගැන සතුටු වෙනවා. අද රටේ ජනතාවගේ අලුත් පිපිදීම නා බලාපොරොත්තුව ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ගැන ඇති වෙලා තියෙනවා. අපි ඒක බොරු කියන්නේ ඒක නෑ කියන්නේ. මොකද රටේ පිපිදීමක් තියෙනවා. තේරෙනවද? මේවට අපේ දුර්වලකම් වැරදි හේතු පාදක වුණා. කළ යුතු දේ නිසි වෙලාවට කරේ නෑ. දැලිපිහේ වැඩට වැය යෙදුවා. ඒක නිසා අපි හරි දේ හරි වෙලාවේදී හරි තැනදී හරි වෙලාවට අපි කරන්න ඕනේ. ඒවා වුණා මදි කෙරුණා මදි. ඒ වරද වගකීම අපි බාර ගන්න ඕනේ. මම දැක්කද පත්‍රයේ තියෙනවා ජනමාධ්‍යයේ කාටද පහර දීමක් ඇති කරලා තියෙනවා කියලා. ඒක ඇත්තද? කියන්නකෝ බලන්න. මම හිතුවා මේ අලුත් ආණ්ඩුව මේ ඒවා හෙලා දකිනවා කියලා. ඒක එක පැත්තෙන් එහෙමයි. අර ස්විස් ස්ථානාපති කාර්යාලයේ තවත් මහා අරුදයක් තියෙනවා. ඒක එක්සත් ජාතික පක්ෂය පිටපනවන්නත් හැදුවා. ඒකට හොඳට උත්තර දීලා තියෙනවා අපේ මහලේකත්වමා. ඉතින් මුළු ලෝකෙම කැළඹිලා තියෙන්නේ මේ රජයේ වැඩපිළිවෙල ගැන. මේ දවස්වල බඩු මිල වැඩි වෙලාද අඩු වෙලාද? හාල් මිල එහෙම මන් දන්නේ නැහැ. වැඩි වෙලාද? වැඩි වෙන්න බෑනේ. එහෙම නෙමෙයිනේ කිව්වේ, නිකන් දෙනවා කියලා කිව්ව නේද? හාල් රුපියල් දෙනවා කියලා. ඉතින් මේවා මතක් කරලා දෙන්න ඕන අපි. අපි ප්‍රාර්ථනා කරමු ඉදිරියවත් ඒ ජීවන වියදම අඩු කරන්න ඒවාගේ සහන ලබා දෙයි කියලා.
හරිත දුම්රිය ස්ථාන ඉදිකිරීම තම අරමුණ වන බවත් නවීන තාක්ෂණය භාවිතා කරමින් සෑම දුම්රිය මගියෙකුටම ඊ-ටිකට් පතක් ලබා දීමට කටයුතු කරන බවත් දුම්රිය සේවා රාජ්‍ය අමාත්‍ය සීවී රත්නායක මහතා පවසනවා. හැටන් දුම්රිය ස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. ලංකාවේ දැක්ක අපිරිසුදුම දුම්රිය පොළ හැටන් එක වෙන්නේ නැති කියලා ක්‍රමවත් නැහැ, විධිමත් නැහැ. මේ සඳහා අකාර්යක්ෂමභාවයක් තියෙනවා. මේ පිළිබඳව තාම කනගාටුයි. පැමිණි රාශියක් තියෙනවා. දෙවනි කාරණේ තමයි ටිකට් ගත්තම ත්‍රී වීල් කාරෙන්ගෙන් ටිකට් එක ගන්න පුළුවන්, මේ ගත්තම ටිකට් නැහැ කියලා. මේ සඳහා විශේෂ බැටලීමක් කරන් රාජ්‍ය ආරක්ෂක ලේකම්තුමත් එක්ක සම්බන්ධ කරලා තියෙනවා. රාජ්‍ය දේපළ අනිසිරස පරිහරණය කිරීමේ යටතේ ඕනෑම අනුදාන සූදානම්. මගී ජනතාව තමයි අපි පාරිභෝගිකයෝ. පාරිභෝගිකයාට සේවා දායකත්වයේ ලබා දීම තමයි අපේ වගකීම. ඒ කාර්යභාරය අරමුණු කරගෙන තමයි මම මේ නැවතුම් පොළවල් නිරීක්ෂණය කරමින් යන්නේ. අමාත්‍යාංශයේ සහ පවතින පැත්තවලද විශේෂ විමර්ශන කණ්ඩායමක් යොමු කරලා තියෙනවා. ඩිජිටල් තාක්ෂණය නවීන තාක්ෂණයත් එක්ක බද්ධ කරමින් ක්‍රියාත්මක කරන්න හැම මගියෙකුටම ඊ ටිකට් එකක් රීලෝඩ් කරන ටිකට් එකක් දෙන්න බලාපොරොත්තු වෙනවා. සීසන් ගන්න කට්ටියටත් ඊ සීසන් ටිකට් එක දෙන්න බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී. ශක්තිමත් විපක්ෂයක් අහිමි වීමට හේතු වී ඇත්තේ එක්සත් ජාතික පක්ෂය තුළ පවතින අර්බුදය බව පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත මහතා පවසනවා. මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ අලුත්ගම දර්ගා නගරයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්. අද වෙනකොට එක්සත් ජාතික පක්ෂය ඇතුළේ මහා දැවැන්ත අර්බුදයක්. ඒ අර්බුදය විසඳගන්න බැරි තත්ත්වයකට පත් වෙලා තියෙනවා. එන්න එන්න මේ අර්බුදය උග්‍ර වෙලා තියෙනවා. අලුයට ගිනි දැන් එළියට මතුවලා තියෙනවා. මහා දැවැන්ත ගින්නක් හෙට අනිද්දා එක්සත් ජාතික පක්ෂ තුල ඇති වෙනවා. ඒ ගින්නත් එක්ක මහා දැවැන්ත දෙදුරුම් කෑමක් ඇති වෙනවා, පිපිරීමක් ඇති වෙනවා. මේ පිපිරුම් කෑමත් එක්ක එක්සත් ජාතික පක්ෂයට තව අවුරුදු 15කට 20කට වක්වත් මේ රටේ බලයට එන්න බැරි තත්ත්වයකට අසරණ වෙයි. අපට දුක මේ නායකයේ බල ලෝභීත්වයේ තියෙන නායකය පිළිබඳව නෙවෙයි, සැබෑ එක්සත් ජාතික පාක්ෂිකයා පිළිබඳව අපට දුකක් තියෙනවා. ඇයි? ඔවුන් බලාපොරොත්තු වුණේ රනිල්ගෙන් ඉටු නොවිච්ච දේ සජිත්ගෙන් ඉටු වෙයි කියලා. අද සජිත්ත් ඒ දේ කරන්න බැරි වෙලා තියෙනවා. අර්බුදය විසඳගන්නම බැරි තත්ත්වයකට පත් වෙලා තියෙන නිසා අපි පැහැදිලිවම කියනවා අපිට ඕනේ ප්‍රබල විපක්ෂයක්, අපිට ඕනේ ප්‍රබල විපක්ෂ නායකවරේ. එහෙම නැතුනොත් මේ රට ඇදවැටෙනවා. මේ රටට ගැළපෙන හොඳ විපක්ෂ නායකවරෙක් සහ හොඳ නායකත්වයක් තියෙන්න ඕනේ රටේ අනාගතය වෙනුවෙන්. පසුගිය රජය සමයේ රට තුල දැඩි කතාබහකට ලක් වූ ඖෂධ හිඟය සම්බන්ධයෙන් නිදහස් සෞඛ්‍යයක් උදෙසා වූ ජනතා ව්‍යාපාරය පැහැදිලි කිරීමක් සිදු කළා. ඒ කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමින් මේ වෙද්දී විශේෂයෙන්ම ඔහුගේ කාලය පුරාවට ලංකාවේ රෝහල්වල ඉතාමත් අර්බුදකාරී තත්ත්වයක් ඇති කරලා තිබුණා ඖෂධ හිඟය. ඒක සාමාන්‍ය අපි දකින යම් බෙහෙතක් නැතිවීමේ ඖෂධ හිඟයක් නෙමෙයි. ඒක ලංකාව පුරාම පැතිරිච්ච අර්බුදයක් බවට, ව්‍යසනයක් බවට පත්වෙච්ච ඖෂධ හිඟයක්. පේශා රෝහල කියන්නේ ඖෂධ හිඟේ එක් ප්‍රකාශනයක් විතරයි. ඒ වගේම අපි කතා කළා මේ දේවල් ගැන විවිධ පාර්ශව කතා කළා. හැබැයි ඒ කිසිම දෙයකට පිළිතුරු ලැබුණ නැහැ. ඒ හැම දෙයක්ම යටපත් කළා. රාජසේනාරත්න අමාත්‍යවරයා විවිධ දේ කිව්වා. ඔහු කිව්වා තමන් ගාව සොෆ්ට්වෙයාර් එකක් තියෙනවා, එක පෙත්තක් හරි හිඟ වුණොත් එයාට ඇලර්ට් එකක් එනවා කියලා. හැබැයි මං හිතන්නේ ඇලර්ට් ගිහිල්ලාම වෙන්නේ නැති, ඒ ක්‍රමයන් අක්‍රමවත් වෙන්නේ නැති. මොකද එක පෙත්තක් නෙමේ, ඇත්තටම ඖෂධ අවශ්‍ය ඖෂධ වලින් සෑහෙන ප්‍රමාණයක් පහුගිය කාලේ පුරාවට විටින් විට රෝහල් වලට ලැබුණා. කුමන රාජ්‍යයක් පත් වුණා? ඔවුන් සෞඛ්‍ය සේවාව පෞද්ගලීකරණය කරන ප්‍රතිපත්තියෙන් ඉවත් වෙලා නිදහස් සෞඛ්‍ය සේවාව ස්ථාපිත කරනවා කියන ස්ථානයේ හිටගත්තේ නැත්නම් වෙන මුහුණුවරකින් මේ කියන ක්‍රමවලට හෝ වෙනත් උපක්‍රම හරහා කරන්න මේකම තමයි. ලාංකික සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මුහුණ දෙන අභියෝග විශාල ගණනාවක් තිබෙනවා. සෞඛ්‍ය සේවාව පෞද්ගලීකරණය කිරීම සඳහා වෙච්ච ප්‍රතිපත්තිය, උතර මේ ප්‍රතිපත්තිය හා බැඳිච්ච පටු පුද්ගලික අභිලාෂයන් සම්බන්ධ වෙච්ච දේශපාලන සහ වෙනත් මූල්‍යමය වාසික බැඳිච්ච ක්‍රියාවලියක් තමයි පහුගිය කාලේ අපි දැක්කේ. ඒකේ ප්‍රතිඵලය තමයි අද අපි භුක්ති විඳින්නේ. උතර අපි හිතනවා එවැනි දේවල් නැවත නොවෙන්න නම් ඉදිරියේදී ඒ ජනතාවාදී සෞඛ්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක විය යුතුයි. එම පුවතත් සමගින් අපගේ උදෑසන ප්‍රතිවිකාශය නිමාවට පත්වනවා. තවත් උණුසුම් පුවත් දැනගැනීම සඳහා පිවිසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. අප නැවතත් හමුවන්නේ මධ්‍යාහන 12 ප්‍රතිවිකාශයත් සමගින්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න.
අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.